අයිබුවන්, අද අපි කතා කරන්න යන්නේ මේ සමාවදීම සම්බන්ධ. ඉතින් ඔගොලු අහලා ඇති කොච්චර වැරදි කළත් සමාවදෙන්න පුද්ගලයෙක්ගේ හිත නැමෙනවා නම් ඒ මනුස්සයා හොඳ හදවතක් තියෙන මනුස්සයෙක් කියලා. ඉතින් ඇත්තටම මේ සමාව දෙන්න පුළුවන් නම් ඔගලන්ට යම්කිසි පුද්ගලයෙක්ගේ වැරැද්දකට ඇත්තටම ඔගොල්ලෝ ගාව හොඳ පෞරුෂයක් තියෙන්න ඕන පළවෙනිම දේ. ඉතින් හැම කෙනාටම මේ දේ කරන්න බැහැ. ඉතින් මනස සාමාන්‍යයෙන් අධ්‍යාත්මික දියුණුවක් එහෙම නැත්නම් හොඳ මානසික වටපිටාවක් තියෙන පුද්ගලයෙක් තමයි යම්කිසි වැරැද්දකට සමාව දෙන්න පුළුවන්. හැබැයි ඉතින් හැමදාම වැරැද්ද කර කර සමාව ඉල්ලන්න එනවා නම් මතක තියාගන්න, එහෙමනම් ඉතින් මේ කියන සමාව දෙන එකේ අපිට කිසිම තේරුමක් නැහැ. හරි, අපි එහෙනම් යමු මාතෘකාවට. පළවෙනි දේ බලන්න, මේ මිනිසුන් මේ වැරදි කරන්නේ ඇයි කියන එක. මිනිසුන්ගේ අතින් වැරදි සිදු වෙනවා. ඔගොල්ලෝ ගත්තොත් එහෙම යම්කිසි පෞද්ගලික ආයතනයක අපිට ඒ ආයතනයේ යම්කිසි පුද්ගලයෙක්ට වගකීමක් තවරුවාම ඒක 100%ක්ම හොට කරගන්න බැහැ. ඉතින් එහෙම වුණාම ඔගොල්ලෝ වරද පටවන්න එපා. අඩුමුදලම 60%ක් 70%ක් ඔහුගේ දැනුමින් ඔහු ඒක කරන්න උත්සාහ කරා නම් ඇත්තට මේ පුද්ගලයාට බයින එක සාධාරණේ නැහැ. අපි තුමු 10%ක් 20%ක් ඔහු උනන්දු වෙලා මේක කරේ නැත්නම් ඉතින් ඔගලන්ට ඔහුට තේරුම් කරලා දෙන්න පුළුවන් මේ වැරද්ද ආයේ කරන්න එපා. මම පළවෙනි වතාවට ඔයගලන්ට ඔබට සමාව දෙනවා කියලා. මේ වගේ දෙයක් කිරීම තුළින් සමාහයට ඔහුට ඔහුගේ වැරද්ද තේරුම් ගන්න පුළුවන් වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ වැරදි කරන එක මිනිසුන්ගේ මනක තියාගන්න, මේ මිනිසුන්ගේ තියෙන දුර්වල ලක්ෂණයක්. අපිට ඒක හදන්න බෑ. හැම මිනිස්සෙක්ටම ඔයගොල්ලෝ කොච්චර කිව්වත් රතවාහන වැරද්දක් ඔහුගේ අතින් වෙන්න පුළුවන්. හොඳම රියදුරා වුණත් ඔහුගේ අතින් අනතුරක් වෙන්න පුළුවන්. මොකද අපි පාරට බැස්සාම අපිට කියන්න බෑ මගේ දක්ෂතාවයේ හින්දා මම බේරගත්ත කියලා. සමහරවිට බේරගන්න බැරි තැනුත් එනවා. සමහරවිට බස් එකක් ඌලගේ වේගෙන් ඌලගේ ඉස්සරහට ආවොත් ඌලගේ බ්‍රේක් ගහලා නවත්තගන්න ඌලගේ වාහනේ සමහරවිට හැප්පෙන්න පුළුවන්. මොකද ඔහු වෙන එක පිළිබඳව ඕගොල්ලන්ගේ අවධානයක් ඕගොල්ලෝ දන්නේ නැති නිසා. ඒකවලින් තමයි මේ මිනිසා සෑම දෙයක් තුළින්ම මේ පාඩම් ඉගෙන ගන්නවා. ඉතින් ඒ හින්දා සමාව දෙන එක ලැජ්ජ වෙන්න දෙයක් නෙමෙයි. හැබැයි ඉතින් මේ ලොකු පිරිසක් ඉදිරියේ දැනගා මේ අඬ බෙර ගහලා කෑ ගහලා සමහරවිට වීඩියෝ කරලා දාලා ඉතින් එහෙම දෙයක් කරන්න යන්න එපා. ඔයාලට පුළුවන් නම් යම්කිසි පුද්ගලෙක් මේකෙන් හැදෙයි කියලා හිතලා පළවෙනි පාරට ඔහුට යම්කිසි අවවාදයක් එක්ක සමාව දෙන්න පුළුවන් නම් ඒක ගොඩක් වැදගත්. මොකද මේ මිනිසුන්ට මේ සමාව දෙනවා කියන එක කිසිම මිනිසෙක් දැන් විශ්වාස කරන්නේ. මිනිස්සු කියන්නේ පුද්ගලෙක් වැරද්දක් කරපුවාම සමාජයෙන් ඔහු මරලා දාන්න ඕන. දැන් ඒක තමයි දැන් තියෙන මේ අලුත්ම தත්ත්වය වාතාවරණය. ඔහු නැවත හදලා සමාජගත කිරීමක් නෙමෙයි, ඔහු මරලා දාන්න ඕන. මේ වගේ නීති තමයි අපේ රටට ඕන කියලා. දැන් ඇත්තට මේ එහෙම කරන්න බෑ. රටකට එහෙම කරලා ප්‍රශ්න විසඳන්න බෑ. ඕගොල්ලෝ මේ නීති පද්ධතිය මේ රටේ ඇති කරොත් මතක තියාගන්න ඕනේ ඕගලන්ටම තේරෙයි ඒක 100%ක් සාර්ථක වෙන්නේ නැහැ. ඔහුට යම්කිසි අවස්ථාවක් අනිවාර්යයෙන්ම ලබා දිය යුතුමයි. ඒක තමයි මේ විශ්වයේ තියෙන නීති රීති අනුවත් ඔහුට ප්‍රථමක පළවෙනි පාර සමාව දුන්නා. දෙවෙනි පාර ඔහු වැරද්ද කරා. දෙවෙනි පාරට ඔහුට සමාව දුන්නා. ප්‍රථම තුන්වෙනි පාරට ඔහු වැරද්ද කරලා ඔහු අපිට සමාව දුන්නා. හතරවෙනි පාර ඔහු වැරද්ද කරනවා නම් මරක තියාගන්න අපිට එච්චර දුරකට ඔහු අරන් යන්න බෑ. ඇත්තටම ඔහු වැරදි කාරකෙදී. ඉතින් එතකොට ඔහුට යම්කිසි තරවට කිරීමක් එහෙම නැත්නම් ඔහු හදාගන්න වෙන වැඩ පිළිවෙලක් අපිට යොදන්න වෙනවා. ඉතින් මෙතෙන්දී එතකොට සමාවදීම කියන එක තුලින් ඒ පුද්ගලයා හදන්න බෑ. ඉතින් ඒ වගේ අවස්ථාවකදී අපිට යම්කිසි ප්‍රමාණයක් තේරුම් ගන්න පුළුවන් සමහර පුද්ගලයන්ට මේ සමාව දීම තුළින් ඔහු ඒ පාඩම ඉගෙන ගන්නෙ නැහැ කියන දේ. හරි, ඊගාවට දේ තමයි මේ සමාව දෙන ගැතන මේ දුබල ගතියක්ද කියන දේ. ඇත්තම මේ එහෙම දෙයක් නෙමෙයි. මේ හොඳ පෞරුෂයක් ඕගලන්ට තියෙන්න ඕනේ ඒ දේ දෙන්න. ඔයගොල්ලෝ බලන්න යම්කිසි පුද්ගලෙක් වැරද්දක් කරාම මගේ බල්ලවත් ආයේ පැත්ත බලන්නෙත් නැහැ, කතා කරන්නෙත් නැහැ කියලා ඔහුට චෝදනා කරන ගැරෙන්න සමාජයේ ඔහුට සමාව දෙන්න පුළුවන් පෞරුෂයක් තියෙන පුද්ගලයෙක් ඕගලන්ට බලන්න. මේ අපගේ රටේ දේශපාලන වේදිකාව, දේශපාලඥ අපි හිතමු 225ම ගන්න. ඒ 225 පුද්ගලයෙක් ඉන්නත් තවත් පුද්ගලයෙක් චෝදනා කරලා සමහරට ඒ චෝදනාව වැරදි කියලා හිතලා අනෙක් පැත්තට සමාව ඉල්ලන්න පුළුවන් පෞරුෂයක් තියෙන පුද්ගලයෙක් ඉන්නවද කියලා බලන්න අපගේ දේශපාලන භූමිකාවේ ඇත්තටම නැහැ. බොහෝ වෙලාවට වෙන්නේ වචන වලින් දමා ගන්නවා. සමාහිත මේ කර්ම ගන්න ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්. සමාහිත මේ කතා කරන දෙදෙනාම සමාහිත වැරදි මාර්ගයෙන් යන දෙන්නෙක් කෙනෙක් වුණා. ඒ හින්දා
අපිට මේ සමාව දීමගෙන කාරණාව ගනිද්දි මේ ඔගුල සමාව දුන්නයි කියල කවදාවත් මේ දුබල මේ පිරිමි කෙනෙක් නෙමේ අන්නේ වගේ මේ හින පල්ල හන්න මට්ම මේ කෙනෙක් කියල හිතන්ද එපා දෙක වැරදි ඒවදීනයි මේ එකම වැරද්ද හැමදාම කරනවන ඇත්තට මේ සමාව දීමි ප්‍රතිඵලයක් නෑ හින්දා මේ සමාව දෙන්න දෙන්න කියලා කොපමණ ඉල්ලුව ඊට පස්ස අපට තේරුමන් නැහැ ඉතින් අපිට නිශ්ශබ්ද වෙන්න එක තමයි ඊට පස්ස කරන්න දෙන හොඳම දේ මොකද අපි ඕගලන්ට පළවෙනි පාර වැරද්දක් හදාගන්න දෙන අවස්ථාව අපි දෙවෙනි වතාවක් දුන්නා කියමුකෝ ඉතින් මේ දෙවෙනි වතාවෙන් එහාට ඔහු අරන් යනවා කියන්නේ ඔහුගේ තවමත් මේ ප්‍රෝග්‍රෑම් එක මනසේ ඒ විදිහටම යනවා අපි හිතමුකෝ යම් කිසි පුද්ගලෙක් ආයතනයක මුදල් හොරකමක් කරලා ඔන්න ඔහු වුණා අපි පළවෙනි පාර ඔහුට අවස්ථාවක් දෙනවා දෙවෙනි වතාවේදී ඔහු එක කරනවා සමහර විට බොහෝ වෙලාවට දෙවෙනි වතාවේ වෙද්දී මතක තියාගන්න ආයතනයේ කිසිම සමාවක් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන් ඔගොල්ලෝ පිළිගන්න ඕනේ ආයතනයේ මට්ටමේ ඔහුට කරන්න පුළුවන් උපරිම දේ ඔහු කරලා තියෙනවා මොකද පළවෙනි අවස්ථාව ඔහුට දීලා තියෙනවා ඉතින් ඒ හින්දා මතක තියාගන්න ඉගාවට ගන්න වැඩි ඔහු නීතිය හැමෝට හමු වෙනවා ඉතින් ඒක සාධාරණයි මොකද ඔහු මේ පාඩම ඉගෙන ගන්න සමහර විට පොලිසිය තුලදී නඩු කියන ඊට පස්සේ ඔහු ඒ වටපිටාව තුලින් ඔහු පාඩමක් ඉගෙන ගන්න මම ආයෙ හොරගම් කරන්නේ නැහැ කියලා. ඉතින් අන්න ඒදී අපි තීරුම් ගන්න ඕනේ මේ හැමදාම එකම වැරද්ද කරලා කරලා සමාව ඉල්ලන්න යන්න එපා. සමාව දෙන්නත් එපා. ගවදී මේ වැරදි හදා ගැනීමට මේ අවස්ථාවක් ලබා දෙන එක මේ සමාදීම කියලත් කියනවා. ඉතින් අපිට මේ සමාදීම තුලින් මේ පුද්ගලයා හදන්න පුළුවන් නම් ඒක ගොඩක් වැදගත් විශේෂයෙන්ම හිතන්න මද්දවි භාවිතා කරන පුද්ගලයෙක් ඉන්නවා කියලා. ඉතින් මේ පුද්ගලයාව අඩු ගහන්න එපා උදේ හවස ඔහු කුඩු ගහනවා මෙන්න මේ තැන් වල ඉන්න මෙහෙම මෙහෙමයි පාරේ උදිය ගන්න මෙහෙම කියලා ඉතින් අපිට ඔහු සමාජගත කරන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන් ඔහු යම් කිසි ඔහුට සමාව දීලා හරිවා දැන් වැරද්දක් කරා අපි ඔයාව මේකෙන් මුදව ගන්නවා අපි ඔයාව මද්‍රව නිවාරණ වැඩසටහනකට දානවා ඔහු යම් කිසි පුනරුත්ථාපන කඳවුරකට දානවා ඉතින් ඒ වගේ දෙයකට ඔහු යොමු කරලා සමහරවිට ඔහු සමාව දීලා සමහරවිට ඔහු නැවතත් හොත පොත්ගලෙක් ඉන්න පුළුවන් මොකද ඔහු කියලා සිතුවිලි රටාව වෙනස් වෙන්න පුළුවන් ඉතින් මෙතන ඉර සමාව දීම හරහා ඌට නිකන් දැනෙන්න පුළුවන් මම නැවත වාරයක් මේ දේ වැරදි මම හරි මාර්ගයට එනවා කිය සමහරවිට ඔහුගේ සිතුවිලි රාම වෙනස් වෙන්න පුළුවන් ඉතින් ඒකට බලන්න මේ සමාව දීම හරහා ඕනෑම පුද්ගලයෙක් වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා ඒක හරියට තේරුම් ගන්න ඕනේ ඊගාවදී මේ බරපතල වැරද්දක් කරපු පුද්ගලෙක් හිටන්නත් අම්බෙනවා කියලා. ඉතින් ඇත්තටම ඔයගලන්ට පුළුවන්ද මේ පුද්ගලයට සමාව දෙන්න? ඉතින් එහෙම පුද්ගලයට සමාව දෙන්න පුළුවන් නම් ඇත්තටම ඔයගොල්ලෝ ඊටම වෙරළ පුද්ගලයෙක්. ආයතනයක ඉඳන් ආයතන ප්‍රධානී ඔයගලන්ට විශාල අකටයුතුකම් පිරිසක් කරා. උසස් වීම දුන්නෙම නැහැ. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්නේ ආයතනෙන් අයින් වෙලා වෙන ආයතනයකට ගිහින සමායිට අර ආයතනයට වඩා ඔයගොල්ලෝ හොඳ තැනක දැන් උසස් වීම කොට අරගෙන ඉන්නවා. ඉතින් මේ ප්‍රධානියව හම්බුනොත් ඇත්තටම මොකද්ද කරන්න ඕන? ඇත්තටම ඔහුට ගහනවද? ඔහුට බයිනවද? බොහෝ වෙලාවට පුද්ගලයෝ කරන්නේ ඔහුට බයිනොත්. සමහර විට මොන්ට බයිනොත්. නැත්තම් කරන්නේ වෙනත් පුද්ගලයෙක් එක්ක බයින. ඇත්තටම ඔහුට සමාව දෙන්න පුළුවන් නම්. මෙහෙම වැරද්දක් ඔයා කරා. කමන්නේ ඒක ප්‍රශ්නන්නේ ඔයාට මේ දේ වහටම කවදා හරි දවසක ලැබෙයි. හැබැයි මම ඔයාට සමාව දෙනවා කියලා ඔහුට කියන්න පුළුවන් නම් ඇත්තට මේක හොඳ. තමත් හොඳ මනුස්ස ගුණයක්. හොඳ පෞරුෂත්වයක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඇත්තටම හොඳ නියම පිරිමියෙක් කියලා අපිට කියන්න පුළුවන්. ඔය එහෙම දෙයක් අපිට කරන්න බැරි අපේ මනසේ තියෙන අපි එකට එක කිරීමේ ගති ලක්ෂණයක් අපේ මනසේ අපි හදලා තියෙනවා. කියන්නේ මට කරා නම් මම ඔබටත් රිටර්න් එක දෙනවා. මට ගල් පෙරලුවා නම් මම අනිවාර්යෙන් ඔබට ගලක් නැන්න චූටි ගලකින් හරි අපි ඔළුවට ගහනවා. අන්න එහෙම මනසක් අපි හදාගෙන තියෙන්නේ. මේ අධ්‍යාපන ක්‍රමයෙන් නම් හැම එකකටම කියන්නේ හැම ආයතනයකම හැම මේ රජ්‍ය ආයතනයක හැම තැනකම මේ දේ තියෙනවා. ඉතින් හැම යම් කිසි ගැටලුවක් ඇති කරොත් මොනවත් ගැටලුවක් ඔයාට ඇති කරනවා. ඒක හරහා ඔයාට පීඩාවට පත් කරනවා නේද? ඉතින් ඒ හින්දා අපි මේකට එක කිරීම කියන කාරණාව පැත්තකට දාලා යම් කිසි වැරද්දක් කරපු පුද්ගලයෙක් ආවොත් ඔහුට සමාව දෙන්න පුළුවන් නම් ඔබගේ මනස හදාගන්න පුළුවන් නම් ඇත්තට මේක තමයි හොඳ ප්‍රවණතාවය. ඒගොඩේ මේ විවාහ ජීවිතයේ ඉදිරියට යාමට මේ සමාව දීම
පුරුදු වෙන්න ඕනද? ඇත්තටම ඕනේ. මෙතෙන්දී පෙම්වතා හිතන්නක යම් කිසි වැරද්දක් කරා. එතකොට අපි හිතමු ආදරය කරන, විශේෂයෙන්ම ආදරය කරන දෙන්නෙක් අතර යම් කිසි ප්‍රශ්නයක් ඇති වුණොත් අනිවාර්යෙන් මේ සමාධියම කියන එක ඔබ දෙදෙනාම හොඳින් ඉගෙන ගන්න. ඔබ වැරද්දක් කරොත් සමහර විට අනෙක් කෙනා වැරද්දක් කරොත් ඔබ දෙදෙනාම දැනුම් ගන්න ඕනේ, මම වැරද්දක් කරා, අරය වැරද්දක් කරා, ඒ වගේ මම මේකට සමාව ගන්නවා, මම මේකට සමාව දෙනවා. ඔව්, මේ දෙන්නා මේක ඉගෙන ගන්න ඕනේ. ඒ වගේ මේ සැමියා බිරිඳ දෙන්න අනිවාර්යෙන් ඒ දේ ඉගෙන ගන්න ඕනේ. එහෙම නැතුව මතක තියාගන්න ඕනේ විවාහ ජීවිතය අරන් යෑම ඇත්තටම කරන්න බැරි දෙයක්. මොකද බොහෝ වෙලාවට ඔයගොල්ලෝ දැකලා ඇති, අප්‍රේල් මාසේ විවාහ වෙලා මැයි මාසේ වෙද්දී දික්කසාද තත්ත්වයට යන දේවල් ඔයගොල්ලෝ අහලා ඇති. සමහරවිට මේ මාසයක් තුලදී මෙහෙම තත්ත්වයට පත් වුනේ යම් කිසි වැරද්දක් කරාම අනිත් කෙනා ඒකට සමාව දෙන්නේ නැතුව මට එපා. මට කොහොමඩවත් එපා. මේ අනිත් පැසක තහර දෙපා සහ සම්පූර්ණ සමාව දීම කියන එක සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා. සමහරවිට මේ කුඩා වැරද්ද සමහරවිට හිතන්නකෝ ඇත්තටම උයන්න බැහැරි ප්‍රශ්නයක් වෙනවා කියලා. බිරිඳට උයන්න බැහැ. ඉතින් මෙතෙන්දී ඔයගොල්ලෝ තීරණ ගන්න ඕනේ හරි ඇයට උයන්න බැහැ. ඇයට යම් කිසි ප්‍රමාණයක මේ දේ උගන්නලා ගමු. ඉතින් සමහර විට මේ දවස්වල දෙකෙන් සමහර විට සතියක් මාසයක් ගියොත් එහෙම ඒ සමහර විට ඊටත් වඩා හොඳටම මේ වැඩේ ඉගෙනගෙන උයන්න පුළුවන් වෙන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්නේදී කරන වැඩේ තමයි මොකද්ද, සම්පූර්ණයෙන්ම අපි ලොකු ගැටලුවක් ඇති කරලා හරි මේ සම්බන්ධය හරි නම වෙන සම්බන්ධයකට යනවා කියලා. තව එකක් ගමු. අපි හිතමු මේ පිරිමිය සමහර විට වෙනත් සම්බන්ධතා තුන හතරක් කරගෙන ඉතින් මේ වගේ අවස්ථාවල සමහරවිට කාන්තා පාර්ශවය කල්පනා කරනවා නම් හරි මම මේක හදාගන්න, මේ වැරද්ද ඔහුට පෙන්නලා දෙන්න. හරි මම ඔහුට සමාව දීලා ඔහුට අද ඉඳන් ඔබ මේ වැඩේ කරන්න එපා. අද ඉඳන් ඔබ මේ වැඩේ කරන්න නැතුව අද ඉඳන් ඔබ පෞල් ජීවිතය කරගෙන මේ දේ හදාගන්න. සමහරවිට ඔහු සමාව දීලා ඔබ ගන්නවා. එතන බොහෝ වෙලාවට සමාජෙ වෙන්නේ මේ කියන්නේ පැත්ත වෙන්නේ ඇත්තටම කියන්නේ ඔබ මට කොහොමටවත් එපා. එහෙම නැත්නම් මට ඔයාව එපා. අදින් පස්සේ එපා. මේක සම්පූර්ණයෙන්ම වැරයි කියලා සමාජයට කියලින්ම. මේ කියන්නේ මේ වැරදි වලට සමාව දීම කාරණාව මතක තියාගන්න ඕනේ. කිසිම පැත්තක අපේ රටේ ඇති වෙලා නැහැ. ඒ කියන්නේ දික්කසාද නඩු ඔයගොල්ලෝ ගත්තොත් එහෙම ක්‍රමිකව වර්ධනය වේගෙන යනවා. 2015 තිබ්බට වඩා 2016 වැඩි ඇත්තම ඔයගොල්ලෝ බලාගෙන ඉවත් නේ. ඇයි මේ සමාජයට මේ සුළු දේවල්. මේ පොඩි සමාව දීමකට හිතන්නක දැන් මේ ලොකු වැරද්දක් කරලා ඒකට සමාව ඉල්ලන්න එක නෙමෙයි කියන්නේ. අනික මේ වැරදි සාධාරණීකරණය කරනවා කියන එකත් නෙමෙයි මම කියන්නේ. ඉතින් මේ කියන්නේ යම් කිසි වැරද්දක් වුණොත් හරි ඒක වුණා. ඒක අපි අදා ගන්නවනේ මනුස්සයන්ගේ තියෙන වැරදි. ඉතින් ඒ හින්දා මේ මම කියන්නේ සම්පූර්ණ වැරදි බුද්ධිලේක සාධ බැඳලා ඔයගොල්ලෝ සමාව දීන්න කියන එක නෙමෙයි කියන්නේ. මේ කරුණ හොඳට තේරුම් ගන්න කියන්නේ තේ මොකද්ද කියලා. මෙතන කියන්නේ මේ සමාව දීමේ තියෙන වටිනාකම ගැන ඔයගොල්ලන්ට කියන්නේ. පොඩි වැරද්දක් ඔබ දෙදෙනාටෙන් වුණොත් ඔයගොල්ලෝ දැන් කසාද බැඳලා ඒකින්ද ඒක තේරුම් ගන්න අනිත් කෙනාට සමාව දීලා ඉදිරියට යන්න උත්සාහ කරන්න. ලොකු වැරද්දක් කරලා තියෙනවා මතක තියාගන්න මෙතන අපිට සමාව දෙන්න පුළුවන් කියන කාරණාවක් එනවා. ඉතින් ඒකින්ද ඔහු ගැන තේරුම් ගන්න යම්කිසි ආදරය කරලා දෙන්න. අපි මේ දෙගොට්ටාසයට කියන්නේ මේ ආදරය කරන කට්ටියට, ඒ වගේම විවාහ වෙලා ඉන්න කට්ටියට දෙගොල්ලන්ටම ඉතින් මේ සමාව දීම කියන එක ඉගෙන ගන්න. දෙදෙනාගේ අදහස් තේරුම් ගන්න. එහෙම වුණත් බොහෝ වෙලාවට මේ සමාව දෙන කියන එකේ වටිනාකම ඔයගොල්ලෝ තේරුම් ගන්නවා. ඊගොඩේ මේ ගුරුවරයාගෙන් වරදක් කළ සිසුවෙක්ට සමාව දීම. අපි හිතමුකෝ දැන් මේ මෙහෙම දෙයක් සමහරට යම්කිසි පන්තියේ ඉන්න ළමයෙක් ගෙදර වැඩ කරගෙන ආවෙ නැහැ. එතකොට මේ ගුරුවරයා දඬුවමක් දෙනවා. නිහ සමහර ලාවට ඔයගොල්ලෝ දැකලා තිය සමහර ළමයි මේ සමාව ඉල්ලනවා. ඔහොම ගැතින් වැරදක් වුණා සමාව දෙනවා. මේ ගුරුවරුත් ඔහුට සමාව දෙනවා. ඉතින් යන්න මේ වගේ දෙයක් මේ ගුරුවරන්ට මේ වැරදක් කළපු සිසුවෙක්ට සමාව දෙන්නේ නැහැ. මෙතෙන්දී ඔහු ඒක ගෙන ගන්නවා. එතන මම ගෙදර වැඩ කරන් ආවේ නැහැ. මං ඊයේ ක්‍රිකට් ගැහුවා. ඉතින් ඩිගට් ගහලා ඉවර වෙලා මට පාඩම් වැඩ කරන්න හම්බුනේ නැහැ. ඉතින් මම එහෙම හෝම්වර්ක් ටික කරන්නේ නැතුව කිලින්ම පාසලට ආවා. අද මම කරේ දැන් ඇත්තටම මම ඒකෙන් වැරද්දක් වුණේ. ඔහුල තීරුම් ගන්න. සමහරට ගුරුවරයා ඔහුට සමාව දීලා කියනවා. හරි මම සමාව දෙනවා. හැබැයි ලබන සතියේ දුන්න වැඩ ටික අනිවාර්යයෙන්ම කරගෙන ඉන්න ඕනේ. ඉතින් ඔහුට සමාව දීම හරහා
ඔහු සමාව ගැනීම හරහා මේ ඔහු සෑහනදයක් ඔහු ඉගෙන ගන්න එකතමයි ඔහු පාඩමක් ඉගෙන ගරදෙන් අද ගුටි කෑවන්න පාසලෙන් වගේ මේ ගුරුවර ඇත්තට මංගෙන වැරදි විදියට හේතුව මං අත පසු කරන්න කියලා හිතුව මං වැඩ ඉගෙන ගන්න නැහැ නැති පුද්ගල කියලා හිතුව එහෙම ඔහු මනසේ වූ පාඩමක් ඉගෙන ගන්න මේ විදිහට මං මේ සැටින්නේ පාසලේදී ඇත්තට අන්න ඊවිනිය මෙගෙනීමේ රාමු හදාගන්න මේ සමාවදීම කියන පාසලට ඉතාම වැදගත් විශේෂයෙන් ගුරුවරයෙක් අතින් වැරදක් වුණත් ඇත්තටම අපි තේරුම් ගන්න ඕත් මිනිස්සේ ඔයගෙන් වැරද්දක් වෙන්න පුළුවන් අකුරක් වැරදෙන්න පුළුවන් ගුරුවරුන්ට ලකුණු වැරදෙනවා ඉතින් ඒ අකුර වැරදුනහම මේක සමස්ත ගුරු පාරමිත පරපුරට වෙනගෙන වෙනගෙන යන එක අසාධාරණයි ඉතින් ඒ හින්දා ඒ ගුරුවරයාගෙන් වෙච්ච වැරද්ද ඔහුගේ ගුරුවරයා විසින් නිවැරදි කරගන්න ඕන ඉතින් මේ පාසලට අනිවාර්යෙන් මේ සමාධිම කියන වචනේ මේක පුරුදු පුහුණු අනිවාර්යෙන් වැදගත් ඊගාවදී වැරදි නොකිරීමට ඔබ උත්සාහවන්ත වෙන එක. ඇත්තට මේ මෙතෙන්දි හිතන්න යම් කිසි වැරද්දක් අපි දැන දැනම කරලා ඊට පස්සේ සමාවිල්ලනක ඇත්තටම මෙතෙන්දි තේරුමක් නැහැ. දැන් ඔබට කියනවා නම් පාසලේ මෙන්න මේ වැඩේ කරගෙන එන්න හිට කියලා. ඔයාලා දැන දැන මේ වැඩේ අතපසු කරලා මම සමාව ඉල්ලනවා නම් මරක දිවන අන්න ඒක තේරුමක් නැහැ. ඉතින් ඒකට ඔයාලා වැරද්දක් කරලා ඊට පස්සේ සමාව ගැනීම කියන එක නෙමෙයි මේ පෞරුෂය. ඇත්තටම වැරද්ද කරන්න නැතුව ඉවසීමෙන් යුක්තව ඉන්න එක තමයි වැදගත්ම දේ. තේරෙන විදිහට යන්නේ නැතුව අපි හිත පාලනය කර ගැනීම. සමහර විට හිතන්නකෝ අද පාසල කට් කරලා අපි කොහේ හරි ෆිල්ම් එකක් බලන්න යනවා යාළුවෝ ටික යාළුවෝ ගොඩක් එකට එකතු වෙලා ඉන්නවා කියලා. ඉතින් ඕගොල්ලෝ යම් කිසි ප්‍රමාණයකට හිත පාලනය කරගන්න ඕන. මම ගියේ නැති වුණොත් පාසලට මට ගෙන ගැනීම අද දවසේ වඩා කප්පල් වෙනවා. ඉතින් ඒ හින්දා අපිට පුළුවන් මේ යාළුවෝ ටිකත් එක්ක සෙනසුරාදා ඉරිදා දවසක යන්න. සතිය දවසක් මේ වැඩේ කරනවට වඩා ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ සෙන්සුරයිද දවසක හරි අපි මේක දාගෙන යමු ෆිල්ම් එකක් බලන්න. ෆිල්ම් එක බලන කෙනෙක් ගැටලුව. ඉතින් මේ අධ්‍යාපනය කඩා කප්පල් කරගෙන එහෙම නැතුව කිත්තිගි වලට බොරු කියලා ඉතින් ලොකු ප්‍රශ්න ගන්න ගණනාවක් ඇති කරලා ඊපස් සමාව ගන්න එක නෙමෙයි වැදගත්. ඒ වැරද්ද කරන්න ගනින් ඒක හදාගෙන. හරි. ඊගාදී පුද්ගලයෙකු අතින් මේ වැරැද්දක් සිදුනහම ඔහුගේම වැරැද්ද නොදැන සිටීම ඇත්තටම ඉතාම භයානකයි. වැරැද්ද පෙන්වන දෙන එක උගලන්ගේ යුතුකමයි. සමහර විට හිතන්න ගුරුවරයෙක් යම්කිසි මෙහෙමකට මේ යම්කිසි ආයතනයක වැඩ කරන පුද්ගලයෙකුට වැරැද්දක් කියන ඔහු වැරැද්ද කියන දන්නේ නැහැ. දැන් ඔහු කොහොමද දාන්න ඕන වාදිනේ කොහොමද දාන්න ඕන කොහොම එළිය විසි කරන මේ වැරද්ද ඔහු දන්නේ නැතුව දිගින් දිගටම කරනවා නම් මරක තියාගෙන ඔහු කෝ කරන්නේ වැරද්ද. ඉතින් අන්න ඒ වගේ විලාක ඔයගොල්ලන් කියන්න පුළුවන් මේ මෙතන බාස්කට් එකක් තියෙන මේකට කොහොම ගන්න මේ ලීවිසි ගන්න ඉබා එහෙනම් කාක්කු වෙනවා ලොකු ගැටලුවක් එනවා. ඉතින් ඒ හින්දා මේ වගේ දෙයක් වැරද්ද කරන පොත්ගලට මේ වැරද්ද පෙන්වලා දෙන්න. ඇත්තටම ඔහු වැරද්දගෙන දැනවත් වීමක් වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ හින්දා අන්න මේ දෙකම බලන්නත් ඕනේ. ඉතින් මේ සමාවදීම කාරණයට අපිට කතා කරන්න ගියහකි ගොඩාක් දේවල්. අන්නේ කාරණාවක් යම් කිසි ප්‍රමාණයකට වැදගත්. අතීත වැරදි නිවැරදි කරගෙන මේ සාර්ථකත්වයට පත්වෙච්ච මිනිස්සු නම් යම් කිසි වැරද්දක් වෙලා ඒ වැරද්දට සමාව අරගෙන ඉස්සරහට ගිහිල්ලා යම් කිසි ව්‍යාපාරික ක්ෂේත්‍රයක මඟින් සාර්ථකත්වයේ ඉහළට ගිහින් මිනිසුත් ඉන්නේ. ඉතින් මේ මිනිස්සු සමාජයට ඔයාලා දන්නා හොඳ ගායකයෝ ගත්තත් මේ ගායකයෝ ඒ කාලේ අතීත කාලේ සමහර විට තම දුප්පත් පුද්ගලයන් සමාජයට මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච පුද්ගලයන් සමාජිතාවත් සමාජයේ කිසි සොරකම් වල නියැලෙච්ච පුද්ගලයන් මේ පුද්ගලයන්ට සමාව දීලා තවත් සමාන පුද්ගලයන් යන කිසි ආයතන වලට බඳවගෙන ඒ ආයතන ඉහෙරටම මේ පුද්ගලයන් පත් වෙච්ච අවස්ථාවක් තියෙන ද සමාව දීම කියන එක සෑහෙන්න වැදගත්. වගේම අතීත වැරදි මතක් කර කර බණින එක නෙමෙයි තේරුම. අතීත වැරදි වලට සමාව දීලා ඔහු නැවතත් නිවැරදි තැනකට ගන්න එක. ඔහු නැවත එකම වැරද්ද කරනවා නම් ඒ දෙතමේදී අපිට සමාව දෙන එක තීරමක් වෙන්නේ නැහැ. හරි ඔබ දැකලා මේ සිරකරුවන්ට පොදු සමාව කියන එකක් ලැබෙනවා. මේ ලැබෙනවා යහපත් කල්ක්‍රියාවක් ඉන්නනේ. ඇත්තටම අපි ඒකත් පොඩ්ඩක් බලමු. දැන් සිරකරුවෝ කියලා කියන්නේ අපි වැරද්දක් කර පුද්ගල එක එක කතාවක් නැහැ. යම් කිසි වැරද්දක් කරපු නිසා තමයි ඔන්නේ ඒ
සිරගේ කල්ගත කරන ඉතින් ඇත්තටම දැන් මේ පුද්ගලිය මතක තියාගෙන වැරද්ද තීරුම් ගන්නවද තමන් පාඩම ඉගෙන ගන්නවා ඉතින් අන්නේ වැරද්ද තීරුම් ගන්න මිනිස්සෙක්ට අපි සමාව දීම කියන එක කරන්න ඕනේ ඒක පොදු සමාව ජනාධිපති සමාව කිසිම සමාවක් නැතුව ඉන්න විදිහක් නැහැ සමාජය තුළින් අනිවාර්යයෙන්ම පුද්ගලයෙක්ට අපි අවස්ථාව දෙන්න ඕනේ අනේ අවස්ථාව දීම තමයි මේ පොදු සමාව කියන්නේ ඒ ජනාධිපති සමාව දෙන්නේ ඇත්තටම දිය යුත්තේ ඔහුගේ වැරද්ද ජීවිත පාඩම ඔහු ඒක ඉගෙනගෙන තියෙනවා නම් ඇත්තටම ඔහුට සමාව දුන්නට කමක් නැහැ. ඉගෙන අපුගේ යම්කිසි ආදරවන්තයා හෝ ආදරවන්ති වැරද්දක් කරලා ඔහු ඒ වැරද්ද තීරුම් අරන් ඉන්නවා නම් දැන් අපිට සමාව දෙන්න පුළුවන්. ඇයි ඒ ඔහු ඒක ඉගෙනගෙන ඉවරයි. කොහොමද ඒ වැරද්ද? අන්න ඒ දේ ගොඩක්ම වැදගත්. මනසින් සමාව දීම කියන කාරණේ ගොඩක් වටින්නේ අන්න එතෙන්දී. හරි අන්තිම අපි මේ ඔයාලට යෝජනා කරනවා ඔයාලගේ දැනුම් පද්ධතියට මේ සමාධියම වචනය කියන එක දාගන්න ඒ වගේ මේක පාවිච්චි කරන්න මොකද පුද්ගලයාට විවිධාකාරයේ වැරදි වෙනවා ඉතින් අපි සමාධියම කියන එක ඉගෙන ගන්න ඕනේ ඒ වගේම සමාව දෙන්න ඕනේ අන්න මේ දෙක ඉතාම වැදගත් මොකද අපි ඉන්න සමාජය තුළ කවුරුත් මේ වගේ කතා කරන්නේ නැහැ පුද්ගලයාට වැරද්දක් වුණාම ඌට ගහනවා ඒ ගහලා ගහලා ඒ පුද්ගලයව හදන්න පුළුවන් කියලා බෙදෙන සමාජයට ඌට ඔහුගේ වැරද්දට සමාව දීලා වැරද්ද තීරුම් කරලා ඌ යහමකට ගන්නත් පුළුවන්. ඉතින් ඇත්තටම ඒ දේ කරන්නේ නැහැ. ආ සමාජයට ඌට ගහලා අපි පාඩමක් උගන්වන්න හදනවා. ඉතින් අන්න ඒ දේවලුත් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ගේ ළමයි වැරද්දක් කරාවහම අනිවාර්යයෙන්ම දෙමව්පියෝ හැටියට මේක ගහලා හදන්න යන්න කලින් මුලින්ම සමාව දීලා උත්සාහ කරලා බලන්න. ඉතින් ඒ හින්දා අපි හැමෝටම කියනවා ප්ලීස් මේ සමාව දීම කියන එක ඉගෙන ගන්න ඒක ගොඩක් හොඳ දෙයක්. හරි ඉතින් ඒක තමයි අපි මේ වීඩියෝ එක තුලින් අරන් ආවේ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්. අපගේ වීඩියෝ වලට ඔබ කැමති නම් අපට ලයික් එකක් දමන්න. ඒ වගේම අනිවාර්යෙන් අපිට කමෙන්ට් කරන්න. අපව subscribe කරන්න. ඒ වගේම අපගේ වීඩියෝ share කරන්න. ස්තුතියි.